මේ සමගම විවිධ අත්කම් හා කුඩා කර්මාන්ත ඇති කරන ආයට ශක්තිය දෙන්න. මුහමූදකින් සමන්විත අපේ දෙවයින මත්යන් නෙලා ගන්න පුළුවන් ප්‍රමාණය දෙගුණ කිරීමේ ඉලක්කයට අපිට ගමන් කරන්න පුළුවන්කමට අපි කැප වී තිබෙනවා. අපේ අදිෂ්ඨානයේ තියෙනට ඒ අදිෂ්ඨානයේ තිබුණොත් තමයි යම්කිසි ප්‍රමාණයක ජයග්‍රහණයට අපිට කිට්ටු වෙන්න පුළුවන් වෙන්නේ. දැන් මම විශේෂයෙන් ගොවි ජනතාව හා ගොවි ජනතාව බැඳුණු ගම්බද ජනතාවගේ යළිත් අපි ඉල්ලා සිටින්නේ මේ කාර්යභාරයට ඔබ හැමගේ සහයෝගය ඔබ හැමතෙම දායක වී හැකි ප්‍රමාණයන්ගෙන් දායක වන්න. රජයේ භූමි භාගයන් රජයේ ඉඩම් රජයට අයිති සංස්ථා ඉඩම් තිබෙනවා නම් ඒවායේ වගකිරීම සඳහා ගම්වලට වර්ෂ දෙකක බදු දෙන්න කියලා රජයේ නියෝගයක් මේ වෙනකොට පිට කරලා තියෙනවා ගම්මුන්ට වගා කරන්න. ඒ නිසා කිසිම රජයේ නිලධාරියෙක් ඒට හරස් විය යුතු නැහැ. බඩගින්නේ ප්‍රශ්නය අපි ජයගත යුතුමයි. ඒ නිලධාරීන්ට තනියම ජය ගන්න බෑ. මහජන සහයෝගයෙන් තමයි ජයගත හැක්කේ. මහජන සංවිධාන, ගොවිතැන් කරන සංවිධාන, කාන්තා පාර්ශ්වයේ මේ සියලු දෙනා අපි එකතු වුණොත් අපිට හොඳ මහ පොළොවක් තිබෙන දේශයක්. මොනවා වගා කරත් දවස් 60 70 ඵල නෙලවන්න පුළුවන් මේ පෙන්නුම් කරලා තියෙන ඒකයි අපේ කාන්තා පාර්ශ්වයේ. ඒට අපි උනන්දු වෙලා සහයෝගය දීලා ඒ අදාළ නිලධාරීන් දෙමාට සහාය වී කටයුතු කළ යුතුයි. ඒ නිසා සමුන්නන්සලා සමග මේ මොහොතට පැමිණෙන්න පුළුවන් වුණේ විශේෂයෙන් අපේ මන් යදාමිනි මත්තුමත් සඳහන් කරා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විමධ්‍යගත මුදල් වෙන් කරලා අපි නිර්දේශ කරපු භාණ්ඩ ආදිය විවිධ ගම්වලට ලබා දෙන අවස්ථාවයි. දැන් මේක වෙන් කරේ ගියාරුන්නේ. මේක ලැබෙන්න ඕනේ පළවෙනි මාස 3 දැන් ඉන්නේ අපි 10 මාසෙ. ආර්ථික අහේනියකට රට මුණන ඉදිකිරීමේ කටයුතු ඔක්කොම නවත්තන්න වුණා. පාරවල් ගොඩ නැගිලි. නමුත් යම් යම් භාණ්ඩ ප්‍රමාණයන් දිසාපතිවරුන්ට කලින් ඇනයිවුම් කරපු නිසා ලබා ගැනීමට පුළුවන් වුණ ටික තමයි මේ ලැබෙන්නේ. නිර්දේශ කරන ලද ප්‍රමාණයන් කපා හැරීමට ලක් වුණා. අපේ කරු අමාත්‍යතුමා බන්දල ගුණාධර මහත්තුමා මේ ගම්වලට ඒ වාගේම ප්‍රදේශයට එලෙසම ලබා දුන් භාණ්ඩ ආදිය සේවා ආදිය අඩු කරන්න සිද්ධ වුණා. ඒ සියල්ල අඩු කරන්න සිද්ධ වුණේ අත්‍යවශ්‍ය දේ සඳහා ඒ මුදල් යොදා ගන්නට සිදු වෙන නිසායි. අපි විශ්වාස කරනවා ඔබට තියෙන කරදර වෙනදට වඩා වැඩි. මා ඒක පිළිගන්නවා මෙතුමෙක් කැටි. රටේ ජනතාවට තියෙන අමාරුකම් වැඩි. වැඩියෙන් වාහන ගාස්තු, වැඩියෙන් ඉන්ධන ගාස්තු, වැඩියෙන් විදුලි ගාස්තු ආදිය සිදු කරන ඒ බර සමග රට ඉස්සරහට අඩි කීපයක් තැබිය යුතුයි. අපිට ජාත්‍යන්තරව තියෙන විශ්වාසය තුළින් ලබා ගන්න පුළුවන්කමට පරිවර්තනය වීමේ ක්‍රියාදාමයයි. ඒ තුළින් අපිට විශ්වාසයි එන අවුරුද්දේ මේ වඩා සානදායී තත්ත්වයකට අපේ මහකන්නේ කැපුවට පස්සේ මහකන්නේ අපේ ගොවි ජනතාව කෙරෙහි තබන ලද සුවිශේෂ විශ්වාසය ලංකා පුරා ගොවි ජනතාව ඉටු කරමින් ඉදිරියට පරිවර්තනයක් අපේ ආහාර නිෂ්පාදනය ඇති කරන්න පුළුවන්කමත් සමග අපේ අපනයනයන් වැඩි කරන්නට අපිට විදේශ විනිමය උපයා ගන්න පුළුවන්. අපේ මහත්මයා දැන් පිටරටින් ගේන හෙල්මට් එකක් මේ හදලා පෙන්නුම් කරා. ආඩම්බරයක්. මෙවැනි අය ගමින් ගමට ප්‍රදේශයෙන් ප්‍රදේශයට විවිධ පිටරටින් ගේන දේ අපිට හදා ගන්න පුළුවන් නම් එය
අපේ රටට මහත් වූ ජයග්‍රහණයක් වෙනවා. අපි බලාපොරොත්තු වෙනවා පිටරටට ඇදී යන ධනය වගේම පිටරටට අපිට අතිරික්තයක් නිෂ්පාදනය කරොත් යවා ගන්න පුළුවන්. ආහාර මොග අතින්ද යයි. දැන් මෙතන ඉංගුරු ආදී කහ ආදී දේවල් අල වර්ග වගා කරා. අපි බලාපොරොත්තු වෙනවා දීර්ඝ කාලීන නොවුණත් ඔබ අපි ජීවත් වෙන්නේ අතිරික්තයක් වගා කරොත් වෙළඳපොළ කිට්ටු වෙලා තියෙන මේ ගොඩ අපේ බඳලුගුණ දැම්පතුම ඇති කරපු වෙළඳපොළ. එහෙටත් වැඩිය ඕනම අවස්ථාවක අතිරික්තයක් තක්සේරු කර එයට අවශ්‍ය පියවර ගන්න ප්‍රාදේශීය ලේකම්වරු හා දිසාපතිවරු බැඳී සිටින. ඒ නිසා යම්කිසි මිලකට හෝ විදේශගතව ඉල්ලන අරන් බලන්න මාල දිවයිනටම එලෝලු යවන්නේ අපි යැවුවේ අපි ටිකක් අඩු වෙලා තියෙනවා අපේ ටික කාලයක් අපේ සඳහා දක්වපු උනන්දු අඩු නිසා. මොකකටද මාල දිවයිනේ ජනතාවට පමණක් නොවේ පැය මාස 12 තුලම මාල දිවයිනට එන සංචාරකයන්ට අපේ ආහාර භෝග ලබා දීම සඳහා විදේශ විනිමයක් බලාපොරොත්තු වෙන ප්‍රමාණය විදේශ විනිමයක් ආදායම් මාර්ග වැඩි කර ගැනීමට හැකි එකම ධන්වලක් ලෙස ගමේ සිට ප්‍රාදේශීය සපාදේශීය බල ප්‍රදේශයට ප්‍රාදේශීය බල ප්‍රදේශයෙන් දිස්ත්‍රික්කේ හා විදේශ කරා ඒකාබද්ධව යන වැඩපිළිවෙලකට අපි දැන් සැලසුම සකස් කළ තිබෙනවා. මේ කිව්වේ විශේෂයෙන් එයි නායකත්වය දෙන්න ඕමාගම ජනතාවට අපේ දිස්ත්‍රික්කේ අපේ ගම්දනව් තියෙන සීතාවක ජනතාවට පුළුවන්කම තියෙනවා. වතුර තියෙනවා. භූමිය තියෙනවා. උත්සාහකතු වෙන්න ඕන. මට මතකයි තමුන්නාන්සලාගේ උත්සාහයේ ප්‍රතිහාරය. වතුර නැති කාලේ මේ කාන්තාව මේ වැඩිහිටියෝ එකතු වෙලා ටැංකිය හදුවා. ගමෙන් ගමට මේ පළාතේ ප්‍රජාදල ටැංකිය හදුවා. පිටින් ඇවිල්ලා හදුවේ නෑ. ගමේම එකතු වෙලා අවශ්‍ය ද්‍රව්‍ය පමණයි ලබා ගත්තා. හදුවා. වතුර ටැංකිය හදුවා. වතුර මහා පොළවේ මුඬට ගත්තා. බෙදා හැරියා. ඒ අපේ හයිය. ඒකද ප්‍රධාන නල මාර්ගය ඇවිල්ලා ඔබට වතුර සම්බන්ධ කරන්න පුළුවන් ඕනම් ප්‍රජා සමිතිය වලට. සේනම්තන් කෙලින්ම වතුර පාවිච්චි කරන්න. ඒ අපිට පසුබහින්න අවශ්‍ය නැහැ. නමුත් අපිට ඔබ ඉල්ලන සහතිකේ අපි දිය යුතුයි. ප්‍රජා කැටියට. අපි මේ ටික හදන්නම් මේ ටික අපිට අලෙවි කරගන්න අපිට සහයෝගය හා විශ්වාසය දෙන්න. ඔව්. එය දිය යුතුමයි. ඒ විශ්වාසය ඇති වැඩපිළිවෙලකට අපි ගමන් කරමු. මේට වඩා කාල වේල ගන්නෑ. ඔබට යම් කිසි දෙයක් ඉදිරියේදී යලිත් අපේ මන්ත්‍රීතුමලා හදලා ඒ කාන්තා ගොවි සමාජ ශිකර්ම සමාජ සුභ සාධක සමිති ශාලාවල් අපි පරිවර්තනය කරගන්නට ඕනේ. යම් කිසි මහජන සේවාවල් සඳහා වහලා දිබ්බට වැඩක් නැහැ. වහලා දීලා මොනම කරන්නද? ගොඩගිල්ල හදන කෝටි ගාණක් ආයෝජනය කරනවා. අඳුල ගුණවද නැමතුම අධ්‍යාපන නැමති හැටියට අපි අමාත්‍යවරු හැටියට මහා පොළවේ උඩට යන තට්ටු දෙක තුනේ පාසල් ගොඩනැගිලි හදලා තියෙනවා. දවසෙන් භාගයයි වැඩ කරන්නේ. දෙකෙන් පස්සේ වහලා දැන් ගමේ තරුණයන්ට ගමේ වැඩිහිටියන්ට ගමේ කාන්තාවන්ට විවිධ කෙටි පැය දෙක තුන ඕ ආවරණය කරන ව්‍යාපෘති වෘත්තීය දැනුම විවිධ අලුත් දැනුමක් ලබා දෙන පාඨමාලාවල් ඒවායේ නිරන්තරයෙන් යොදා ගන්න ඕනේ. ඒ වගේ කාල පරිච්ඡේදයක වෙනත් රටවල් එහෙමයි හැමදේම යොදාගන්නේ.